2019 37 ප්‍රශ්නය සහ 38 ප්‍රශ්නය අපි මුලින්ම ගමු 37 ප්‍රශ්නය අංක 37 සහ 38 ප්‍රශ්නවලට පිළිතුරු සැපීම සඳහා පහත් දැක්වෙන තාර්කික පරිපථය සලකන්න 37 ප්‍රශ්නය සඳහා දීලා තියෙන මෙන්න මේ තාර්කික පරිපථය මේකේ බලන්න ආදාන අග්‍ර දෙකයි මෙතන මුලින් කඩ රේඛා මගින් පරිපථයන් නිරූපණය කරලා තියෙනවා අපිට නිසකවම අවධානය යොමු වෙන්නේ මේ පරිපථය අපිට හුරුයි අර්ධාකලක පරිපථය මේ තියෙන්නේ එකක් අර්ධාකලක පරිපථය අපි ලියනවා එක half adder right ඒ වගේම දෙවනුවක් තියෙනවා පරිපථයක් පෙළගස්වලා XOR එකක් සෑන්ඩ් එකක් එතන තියෙන්නේ පුතා වෙනමම half adder පරිපථයක් तर हाफ एड परीपत देखा मेतन ओ के मगिन संबंध की रिमाक अभी मुल ए एंड बी के बी टू देख इतना इतनी पिटवेनवा उडीम पिटवेनवा साम्यक अटीम पिटवेनवा आनती है तर उडीम पिटवेन एक बिटुआ तव बिटुआ के तीनों सी इन किएला इतना पुता मेतन बी टू देख के तब बिटुआ के बिटू तू नुआ पिटवेनवा एसके प्रतिदान ये मेतनी आनती है සමග දෙවෙනි අර්ධාකලක යානිතිය ඕ ගේට් එකක් මගින් එකතු කරලා සී අවුට් කියලා තමයි ප්‍රතිදානයක් තියෙන්නේ. හරි. දැන් අපි පරිපථයේ අන්තර්ගතය තේරුම් ගත්තා. අපි බලමු 37 ප්‍රශ්නේ මොනවද ගැටලුවොත් කියලා. ඉහත පරිපථය පිළිබඳව කවර වගන්ති සත්‍ය වේද? වගන්ති තුනක් තියෙනවා ABC නෙවෙයි මේක ඉදිරිපත් කරලා තියෙන එක රෝමිලක්කම් දෙක රෝමිලක්කම් තුන ලෙස එය පූර්ණ ආකලකයක් ක්‍රියාත්මක කරයි කොහොමද පූර්ණ ආකලකයක් ක්‍රියාත්මක කරා කියලා අපි ඉදිරිපත් කරන්න ඕන පළවෙනි ප්‍රකාශනය ෆුල් ඇඩර් පරිපථයක්ද කියලා තමයි ප්‍රශ්න කරන්නේ ෆුල් ඇඩර් පරිපථයක් නම් අනිවාර්යෙන්ම සම්මයකට ලැබෙන ඕන අවුට්පුට් එක කොහොමද අපි පෙර අවස්ථාවල ගත්ත AXOR BXOR C ලෙස ලැබෙනවා නම් හරි ඒ වගේම ආනතිය සඳහා ලැබෙන්න ඕන සරල ප්‍රතිදානය තමයි A and B B and C C and A නැත්නම් A and C ලෙස. හරි. දැන් මෙන්න මේ පරිපථයෙන් මෙතන මම සඳහන් කළ ප්‍රතිදාන දෙකම ලැබෙනවා නම් නිසක වශයෙන්ම මෙම පරිපථය පූර්ණ ආකලකයක් බව අපට ප්‍රකාශ කරන්න පුළුවන්. හරි. බලන්න එතකොට 37 වෙනි ප්‍රශ්නේ තුල අපි පළවෙනි පැයෙන් පස්සේ අපිට ලැබෙන ප්‍රශ්නයක්. එතකොට ළමයෙකු මේ සඳහා ගතවන කාලය දැන දැඩි අවධානය තියාගෙන අපිට ටයිමින් අඩු කරමින් නිවර්දිම පිළිතුර තෝරා ගැනීමක් කළ යුතු වෙනවා. ඒ සඳහා මා පැහැදිලි කරන ක්‍රමවේදයට ඔබද හුරු වෙන්න. හරි. අපි ෂණිකව අපි හඳුනා ගනිමු සම්මෙක කොහොමද कैरी आउट कोहमद लियाने प्रकाशने मेतन अभी दवा ए एंड बी नम मेतने तोड़े लियान पुलवांग ए एक्सो आर राइट मेतन साम्य लियान पुलवांग ए एक्सो आर बी के नम मेतन आउटपुट मट लियान पुलवांग उडिंग एनवा यटिंतीनवा ए एक्सो आर बी इट पास मेक एक्सो आर गेट उडिंग लिनो सी इन राइट हेनांग බලන්න අපි අපේක්ෂා කරන ප්‍රකාශනයත් එක්ක AXOR B XOR C in right ඒ කියන්නේ අපි අපේක්ෂා කළ ප්‍රතිඵලයම එතන තියෙනවා එහෙනම් සම්මයක හරි බිටු තුනක එකතුව සඳහා භාවිතාවන පරිපථයක සම්මයකම තමයි මෙතන ලැබිලා තියෙන්නේ හැබැයි අපට තහවුරු කරගන්න අවශ්‍යයි C out එකත් එහෙමද කියලා හොඳයි මෙතන C out එක අපි බලමු මෙතන මුල් अर्धाकल के प्रतिदाने कैरी आउटपुट तीयने ए एंड बी ना मेतन लिया पुलवांग ए एंड बी ए एंड बी अवसान ओ द्वारे लो ए एंड बी लेस है बै देवनी अर्धाकल के इहलिन लैबेनो सी इन मम एक लियनवा ए एक्सो आर बी वारयाक सी इन एना मेतन मट लिया पुलवांग අවසාන ප්‍රතිදානය C out එක සමානයි මුල් ආදානය A XOR B වාරයක් C in මේක O ద్వාරය AB කියලා ලියන්න පුළුවන්. දැන් අපිට මෙතන සුළු කිරීමක් කරන්න තියෙනවා. right මේ සුළු කිරීම අපි බලමු කොහොමද කරන්න කියලා. හැබැයි මෙන්න මේ
සුළු කිරීමේදී මේ එක්සෝආරක යම් විදියකින් අපි සරල ප්‍රකාශනයක් බවට පත් කළ යුතුයි. එසේ නොමෙතුව මේ සරල ප්‍රකාශනයක් බවට පත් කරන්න බෑ. ඒ සඳහා අපි මේ උපක්‍රමය භාවිත කරන්න සිදු වෙනවා. බලන්න මේ උපක්‍රමය ඉතා අඩු කාලයක් තුල අපි මේ දේ කළ යුතුයි. රයිට් එක්සෝආරක සත්‍ය වන්නේ ආදාන එකක් එක විට පමණයි. එතකොට මේ සඳහා අපි පරිපතයක් ගොඩනගමු. මෙතන තේරුම් ගන්න මෙතන AND ඒව තියෙන. එහෙනම් අපි AND ඒ අනුබද්ධයෙන් අපි පරිපතයක් ගොඩනගමු. AND ඒ අනුබද්ධයෙන් පරිපතයක් ගොඩනගන්න නම් අපි ඉදිරිපත් කරන ඕන ලුහු පද. එහෙනම් ප්‍රතිදානයේ එකවන අවස්ථාව සඳහා අපි ලුහු පදේ ලියමු. A මෙතන බිඳුවයි. එහෙනම් එකක් වෙන්න A බා B එකයි. ගුණිත එකක් වෙනවා. ඊළඟ අවස්ථාවත් බලන්න. රයිට් A එකයි ගුණිත එකක් වෙන්න නමු තීලංග ප්‍රතිදානයේ බිඳුවයි එහෙනම් ගුණිත එකක් වෙන්න b බා එහෙනම් දැන් මේ සඳහා බෝලීය ප්‍රකාශනය ලියන්න පුළුවන් අපට a xr b ට සමාන වන බෝලීය ප්‍රකාශනයේ ලුහු පදවල එකතුවක් ලෙස a බා b දන a b බා මං දැන් m ලබාගත ප්‍රකාශනය මෙතනට ආදේශ කිරීමක් කරනවා එහෙනම් මෙන්න a බා b A B බා අපි ආදේශ කළා right C in එකත් එක්ක ධන AB හරිද දැන් අපි මේ සුළු කරන්න බලමු right එතකොට විභේදන න්‍යාය භාවිත කරනවා right C in එකත් එක්ක right අපිට ලියන්න පුළුවන් A බා B වාරයක් C in ධන ඒ වගේම A B බා වාරයක් C in right ඊට පස්සේ දාන A B දැන් මේ ප්‍රකාශනයේ තවදුරටත් අපි සුළු කිරීමක් කළ යුතු වෙනවා බලන්න මේ ප්‍රකාශන දෙකෙන් පොදු පද ඉවතට ගැනීමක් අපි බලමු ප්‍රකාශන දෙකෙන්ම මේ දෙකෙන් අයිත් ඉවතට ගන්නවා කියන්නේ මුල් ප්‍රකාශනේනේ අපි මෙහෙම දෙයක් කරමු අවසාන ප්‍රකාශනය අනුබද්ධෙන් අපි බලමු මේ A මෙතනින් A ඉවතට ගත්තොත් මේ ප්‍රකාශන දෙකෙන්ම මම මෙතන ලකුණු කර ගන්නවා ඔබට පැහැදිලි කිරීම පහසු කිරීම සඳහා මේක A මේක A එහෙනම් ඒ ප්‍රකාශන දෙකෙන් A ඉවතට ගමු A ඉවතට ගත්තොත් මට ලියන්න පුළුවන් මුල් ප්‍රකාශනයේ ඒ විදිහටම ලියනවා AB right C in එක මම එම වර්ණම භාවිතා කරා ඔබට තේරු ගැනීම පහසුව සඳහා මෙන්න අපි පොදු පදේ එලියට ගන්නවා ඉතිරි වෙනව පුතා පද දෙක මම මාරු කරලා ලියනවා b දන මේ පද දෙවෙනිව ලියනවා b බා c in කියලා ලියනවා විභේදන න්‍යාය භාවිතා කරලා තමයි එම සුළු කිරීම කළේ දැන් අපි ඊළඟ අධ්‍යයනයේදී බලමු මේ සුළු කිරීම තවදුරටත් ඉදිරියට කරගෙන යන්න රයිට් මම මේ අවකාශය භාවිතා කිරීමක් කරනවා රයිට් a බා b c in පෙර ප්‍රකාශනයේ සඳහන් කොටස එහෙමම තියාගත්තා ඊළඟ කොටස මම ගන්නවා right a වාරයක් b දන b බා c in පදය right එතකොට සමරික්තකතාවය ඔබට භාවිතා කරන්න පුළුවන් මෙම ප්‍රකාශනයට මෙතෙන්ට ලියන්න පුළුවන් b b බා c නිසා අපි දන්නවා සමරික්තකතාවෙදි මේක ලියන්න පුළුවන් b දන c in කියලා ලියන්න පුළුවන් එතකොට ප්‍රකාශනය අපි පෙර පරිදිම ලියනවා a බා B C in දන A වාරයක් මේ විදිහට ලියන්න පුළුවන්. දැන් මෙතනින් පස්සේ සුළු කිරීම අපි බලමු. A බා B C in වෙනුවට මම C විතරක් ලියමු. අපි පස්සේ ඒක සඳහන් කරමු. A ගුණ කරනවා මේ B ගෙන් විභේදන න්‍යාය A B දන A ගුණ කරනවා C ගෙන් මම ලියනවා A C කියලා. ওই විදිහට ගුණ කිරීම ගන්න පුළුවන්. මම C වෙනුවට C in වෙනුවට C පමණයි ලියුවේ. හරි. දැන් ඊට පස්සේ මේ අනුපූරකයට අපිට ඉවත් කරා නම් මේකත් එක ගලපන්න පුළුවන් නේ. දැන් බලන්නකෝ මෙතන AC තියෙනවා. මෙතන AB තියෙනවා. හරි මෙන්න මේ පදේ තමයි අපිට සුළු කිරීමකට ලක් කරන්න වෙන්නේ. අපි මේ දෙක කර බලමු. දැන් මෙන්න මේ පද දෙකෙන්ම මේකෙන් B පොදුයි මේකෙන් B පොදුයි අපි එළියට අරගෙන බලමු සමරික්තකතාවය දාලා මේ අනුපූරකේ ඉවත් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් පොදු පදේ ඉවතට ගත්තා. එහෙමනම් इतने इतर वेनवा मेतन इतर वेनवा एके ने कम पद देख मारु कर लियनवा मेतन इतर वेनवा आप पोदु पदे बी एलिए गाते ए इतर वेनवा मेतनी इतर वेनवा ए बासी वार्या ए सी
විභේදන න්‍යාය භාවිතා කළා. හරි. දැන් එතකොට මෙන්න මෙතෙන්ට සමරික්තකතාවේ දාන්න පුළුවන්. සමරික්තකතාවේ දැම්මොත් B වාරයක් ප්‍රකාශනෙට අපි භාවිතා කරොත් මෙතෙන්ට ලියන්න පුළුවන් සමරික්තකතාවේ A ධන C කියලා. එහෙනම් ධන AC. රයිට්. දැන් අපිට අවසාන විසඳුම අවසාන සුළු කිරීමට යන්නේ අවසාන සුළු කිරීම අපි ලබා ගත්තේ B වාරයක් A ධන C ධන AC කියලා. රයිට්. එහෙනම් විභේදන න්‍යාය මෙතෙන්ට භාවිතා කරනවා මෙන්න ගුණ කරා ලැබෙනවා පදය B වාරයක් A කියන්නේ AB ධන B වාරයක් C ගුණ කරනවා BNC ධන මෙතන තියෙනවා AC බලන්න මෙන්න මේ ප්‍රකාශනය නේද මෙතන තියෙන්නේ AB ධන BC ධන CA AC ඔව් එහෙනම් මේ ලැබුණේ ආනතිය එහෙනම් පෙර අවස්ථාවේ නිරූපණය කරා අපි සම්මක හරි ආනතිය හරි එහෙනම් පුතා මේ පරිපතේ මගින් නිරූපණය කරන්නේ පූර්ණ ආකලකයක් ඒ නිසා රෝම ඉලක්කම් 1 නමින් ඉදිරිපත් කර තිබෙන ප්‍රකාශනය නිවැරදි ප්‍රකාශනයකි ඊට පස්සේ බලන්න දෙක ප්‍රකාශය S තර්කන ශ්‍රිතය S සමානයි AX OR B X OR C ඉන් ලෙස දැක්විය හැකිය එය නිවැරදි අපි පෙර එය නිවැරදි බව ඔප්පු කරලා පෙන්නුවා ඒ නිසා එම ප්‍රකාශයත් නිවැරදි ප්‍රකාශයක් වෙනවා හරි නේද රයිට් ඊළඟ තුන්වෙනි ප්‍රකාශනය බලන්න C out ආනතිය තාර්කික ශ්‍රිතය C out සමානයි ANB ධන BNC ධන ANC C කියන්නේ C in එක. ඔව් එයත් නිවැරදි ඒ නිසා ප්‍රකාශන තුනම නිවැරදි ප්‍රකාශන ලෙස අපි තහවුරු කරනවා ඒ අනුව පිළිතුර වෙන්නේ පස්වෙනි පිළිතුරයි. මේ ප්‍රශ්නයේදී විශේෂතාවය වෙන්නේ එකවරම සුළු කිරීම කරන්න අමාරුයි. ඒ සඳහා යම් කාලයක් ගත වෙනවා. ඔබ වේගවත්ව බූලිය ප්‍රකාශන සුළු කිරීමක් තිබිය යුතුයි අත්‍යවශ්‍යමයි. එමෙන්ම පූර්ණාකලකය අර්ධාකලකය පිළිබඳව මීටද වඩා වෙනත් ඌ ප්‍රශ්න රටා එන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙම සිද්ධාන්ත පිළිබඳව හොඳම අවබෝධය තිබිය යුතුමයි මේ වගේ ප්‍රශ්න වලට විභාගයේදී මුහුණ දෙන්න.